අයිබෝන් කියලා පිළිගන්නවා අදත් YouTube channel එකට. එතකොට මම අද ඔයාලට ගෙනාවේ බිබිලෙන් තමයි ඉඩමක් ගෙනාවේ. එතකොට මේකේ මිල වෙන්නේ වලට දාන්න බැරුවේ 108,500යි මිල. එතකොට මේක තියෙන්නේ බිබිල් නගරේ. එතකොට බිබිල් නගරේ ඉඳන් මෙතෙන්ට එන්න යන විනාඩි 5යි. හරියටම තියෙන කිලෝමීටර් 3යි. ඔයාලට එන්න බිබිල් නගරේ ඉඳන් මෙතෙන්ට තියෙන කිලෝමීටර් 3යි. එතකොට මේක ප්‍රමාණය ඇවිල්ලා purchase 20යි. මේකේ තියෙන්නේ බලපත්‍රය තමයි මේකේ තියෙන්නේ. කරන්ට් එක ගන්න තියෙනවා වතුර ගන්න තියෙනවා අංග සම්පූර්ණයි එතකොට බලමු කොහොමද තියෙන්නේ කියලා එතකොට මේකට එතකොට මේකේ තියෙන සාලය තියෙනවා කාමර දෙකක් තියෙනවා කුස්සියක් තියෙනවා කුස්සිය නම් ස්ථිරවම නැහැ ඒ කියන්නේ తాවකාලික කුස්සියක් තමයි තියෙන්නේ බිබිල් නගරේ ඉඳන් එතකොට මේකට කිලෝමීටර් 3ක් ආපුවාම තියෙනවා ඒ කියන්නේ අම්පාර පාරේ තමයි ඉන්න තියෙන්නේ බිබිල් නගරේ ඉඳන් අම්පාර පාරේ. එතකොට හම් වෙනවා මහින්ද රාජපක්ෂ මාවත කියලා මාවතක්. ඒකෙන් තමයි ඉන්න තියෙන්නේ. පොඩි දුරක් තියෙන තියෙනවා. එතකොට තව නැත්තම් මේකට ඉන්න පුළුවන්. නව පදිය තලාව පාරේ ඇවිල්ලා ඉන්න පුළුවන් මේකට. එතකොට පදිය තලාවෙන් ඉන්න පුළුවන්. එතකොට අම්පාර පාරවිල ඒ පාරම ගෙන්න පුළුවන්. එතකොට මේක තමයි මේක පොඩි පළවෙනි කාඹරේ. එතකොට කාඹරේ දැන්ට නම් පවත්තගෙන යන්නේ සිල්ලර බඩු කඩයක් තමයි දැන්ට පවත්තගෙන යන්නේ මේ කට්ටිය. එතකොට කාඹර දෙකෙන් එකක් සිල්ලර බඩු කඩයක් තියෙනවා. එතකොට මේක තමයි අනික් කාඹරේ. මේක නම් මේක තමයි ඒ කට්ටිය ඉන්න හදාගෙන ඉන්න කාඹරේ. එතකොට අරක දැනට මේ කට්ටිය පොඩි ව්‍යාපාරයක් විදියට කරගෙන යනවා කඩයක්. එහෙම තමයි මේක තියෙන්නේ. එතකොට කුස්සියක් මම පෙන්නන්න කුස්සිය තියෙන්නේ తాවකාලික කුස්සියක් තමයි තියෙන්නේ. එතකොට මේ ගෙදර එතකොට 108,500කට පාඩුත් නැහැ ඉතින් මේක තමයි කුස්සිය తాවකාලික හදන් ඉන්න මම ඔයාලට කිව්වා වගේ. මේක තමයි එතකොට කුස්සිය. ඔය එන කණිට සාමාන්‍ය ඉතින් ගන්න බලවත් ඉඳලා සල්ලි වලට ගත්තොත් එයාට පුළුවන් ඕනනම් ඉතින් මේක පොඩ්ඩක් වැඩි දියුණු කරලා හදලා ගන්න. පොඩි දැන් තියෙන කරගන්න. එතකොට දැන් ඔයාලා අඩුවට ඉල්ලන හිඳ තමයි අඩුවටම ගේන්නේ. බලන්න මැරෙන්න හදනවා නැත්නම් බ්ලොග් ගන්න වලට දැම්මත් කෑ ගහනවා. ඒක තමයි මේ ගෙන මේ ගන්නට. එතකොට බලමු. වට පිටාව මේ තියෙන්නේ ගස් අනමන හදලා තියෙනවා. කෙහෙල් ගස්, පුවක් ගස්, පොල් ගස් අනමන ගස් වර්ග ඔක්කොම හදලා තියෙනවා. කෙහෙල් ගෙන උත්පෝ තියෙන පීදිලා නම් මේ ඉතින් ඔහොම තමයි. එතකොට මේක පර්චස් 20යි. තොර මේ තියෙන වැට මායිම් කෙරවල තොරම් මේකට කියන්න පුළුවන් හැමදේම වගේ මම කිව්වා. එතකොට මම මේක නම්බර් එක දාලා තියෙන එකට කතා කරන්න. ඔයාලගේ මේ වගේ ගෙයක් ඉඩමක් විකුණා ගන්න තියෙනවා නම් මට කෝල් කරන්න මගේ උඩ තියෙන නම්බර් එකට. නැතුව මේ ඉඩම් පිළිබඳව දැනගන්න මට අරගෙන වැට තීරුමක් නැහැ. මොකද මට ගන්නව කට්ටිය ඉඩම ගැන අහන්න. මොකද ඉඩම ගැන අහන්න ගන්න ඕනේ අයිතිකාරයට. ඒකයි පැහැදිලිවම කරන්නේ. ඔය අනිවාර්යෙන් අයිතිකාරයට තමයි ගන්න ඕනේ. ඒ පිළිබඳව දැනගන්න මට අරගෙන තේරුමක් නැහැ. ඒකට ඔයා ගන්න ඕනේ අදාළ පුද්ගලයාට. ඒකයි දැන් ගොඩක් කට්ටිය ගන්න මට අරගෙන තමයි අහන්නේ. අයිතිකාරයාගේ නම්බරේද මෙච්චර දාලා තියෙනවා මම අරන් අහනවා. මම ඇවිල්ලා බ්‍රෝකර් කෙනෙක් නෙමෙයි. මම පැහැදිලිවම කියන්න ඕනේ මට ගන්න එපා. මම මේක සල්ලි බලන කරන දෙයක් නෙමෙයි. යාලෙන් ගන්නෙත් නැහැ. ඔයාලෙන් ගන්නෙත් නැහැ. කවයි සල්ලි ගන්න නැහැ. මේක නිකන් කරන්නේ. ඔයාලගේ ගියක් ඉදමත් තියෙනවා නම් ඉක්ුණා ගන්න මට කියන්න. එතකොට මම එක විකුණලා දෙන්න. එතකොට මගේ දැනටත් තියෙනවා ටිකක් දාලා මම ඒ ටිකක් දැන් ඔයාලට පෙන්වන්න. එතකොට ඔයාලට දැන් මේ පේන්නේ අක්කර 21ම ලක්ෂ 60කට. එතකොට මේකේ තියෙන කුරුණෑවිලෙන් ලක්ෂ 8කට ගෙදරක් තියෙන වකමෝණේ තියෙනවා අක්කර කමාර ලක්ෂ 3කට. වකමෝණෙන් තියෙනවා ඊටන් 3ක්. එතකොට මේකේ තියෙනවා ලක්ෂ 17යි ලක්ෂ 15යි මේ වගේ පොඩි ගණන් වල තමයි තියෙන්නේ. ඉතින් පොල් අක්කර දෙකම ආර තියෙන කුරුණෑගල අඩුවට සින්නක්කර උප්පු තියෙන එක. මේක අක්කර එකම ආරම ලක්ෂ 15ට තියෙනවා. මේක තියෙන තලාවේ අක්කර දෙකක් ලක්ෂ 15 සින්නක්කර උප්පු එක. මේක තංගල්ලේ හැම ලංකාවෙන් බලද්දි මොකද දාලා තියෙන වල බලන්න. මේක තලාවේ ලක්ෂ 4යි පර්චේස් 80ක් කර භාගය. ඉතින් ඒ වගේ ඉඩම් ගොඩ තියෙනවා දාලා. ඉතින් මේ ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් බල්ලා මේකට ජොයින් වෙන්න. ඊට
අනිවාරෙන් සක්සයිට් කරලා තියාගන්න සහයෝගයක් විදිහට හරි වාල ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් අනාගතේ හරි කොහොමත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මගේ වීඩියෝ එක බැලුවාට බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.